එකයි 16 කියන TCL TV අහල් 21. ඉතින් අපි මේ TV එක ගැරින් කීපේ. ඉතින් යාළුවනේ මම ඔයාලට කියන්න යන්නේ මේක මේ අඟල් 21ගේ TCL TV එකක මට ආපු මම මේ TV එක රිපෙයරින් කීපයක් ඔයාලට වීඩියෝ වල දාලා තියෙනවා. නමුත් ඒ කරාට මේක මාස 3ක් එක දැන තියෙන නිසා මම අපි හිතනට වැඩිය රිපෙයර් ගොඩාක් තිබුණා. මේ අවසානයේ TV එක හදලා පැය දෙකම තුනක් දුවද්දිත් ආපු ලෙඩක් ගැන තමයි මම ඔයාලට කියන්න හදන්නේ. TV එක හොඳට වැඩ කරා. වැඩ කරාට නමුත් ටික වෙලාවක් දාලා තියුනට පස්සේ පවර් ෂෝ මේ ෂෝට් එකක් නිසා පවර් බ්ලොක් කරගෙන අර ඔයාලට ඇහිලාද කිටි කිටි ගාලා සද්ද ටී 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 ගාලා වගේ සද්දයක් එනවා නේද? ඉතින් මම ඊට පස්සේ ගලවලා බැලුවම මට තේරුණා මේ මේ එතන තියෙන එච් අවුට් එකවට ෂෝට් දෙකල එච් අවුට් එක බැලුවා. ඊට පස්සේ මේ PF ටික ඔයාලා දන්න විතර PF කීපයක් තියෙනවා. මොකද මේක එච් අවුට් එකට සම්බන්ධ PF ටික එකින් එකට ගලවලා චෙක් කරන්න ඕන. ඒක ඒ කියන්නේ මේ අපිට ෂෝට් එක තියෙන තැන හොයාගන්න ලේසි. මොකද ඒක මෙන්න මෙහෙම ක්‍රමෙ මෙහෙම. මෙතන පවර් වලින් B දන B+ එක තියෙනවා නේද? B+ එක යනවා මෙතන රෙජිස්ටර් එකක් කරා ප්ලයි එකට. හරිද? ඉතින් මේ රෙජිස්ටර් එක කරා ප්ලයි එකට යන එක මෙතනින් කට් කරාට පස්සේ මේ පවර් සද්දයක් නැතුව හදනවා නම් කිසිම ගැටලුවක් නැහැ. ඒක ආයි සම්බන්ධ කරාම සද්දයක් එනවා නම් මෙන්න මෙතන එච් අවුට් එකට යන ස්ථාන PF ටික මං බැලුවා. කොකටත් බලලා ඔයාලට මෙහෙම කරන්නත් තිබ්බ VA බලන්න කරින් මෙතනින් කට් කරලා මෙන්න මේ විදිහට කට් කරලා බලන්නත් ඇහැකි. මං තාම චුට්ටක් වීඩියෝ එක ලං කරන්න. ඉතින් මේ ප්‍රදේශේ කට් කරා මම මුලින්ම මිසල් කොකටත් මම මේ PF බැලු එකකවත් වරදක් නැහැ. එච් අවුට් එකේ වරදකුත් නැහැ. ඊට පස්සේ මෙතෙන්ට B+ එක එන එච් අවුට් එකට යන කලෙක්ටරේට යන මෙතනින් කට් කරා. ඔයාලා පේනයිද මම මේ කට් කරලා තියෙනවා. කට් කරාට පස්සෙත් මට පේනවා ෂෝට් එක තියෙනවා කියලා. ඊට පස්සේ මං කර වැඩේ මේ ප්ලයි එක චෙක් කරා. ප්ලයි එක චෙක් කරනකොට මට තේරුණා මේ ෂෝට් එක තියෙන ප්ලයි එකේ කියලා. මම ඔයාලට පෙන්නන්නම් මෙන්න ප්ලයි එක. මේකේ මේක 299 D ප්ලයි එකක්. මම ඔයාලට පෙන්නන්න මල්ටි බීම් කොහොමද මේක ෂෝට් එක හොයාගන්නේ කියලා. රයිට්. ඉතින් අපි මල්ටි මීටර් එක අරගෙන මල්ටි මීටරේ මම දාලා තිනවා. තියාගෙන මල්ටිමීටර් දාලා තියෙනවා බී හඬ තියෙන එකට දාලා ඔයාලා දන්නවා මේකේ මෙතන 1 2 3 4 මෙතන මෙන්න මේ පින් එක බී ප්ලස් එක ඉන් වෙනවා. ඉන් වුණාට පස්සේ මෙතනින් දෙවෙනි එකෙන් තමයි පිට වෙන්නේ නේ. එතකොට අපි දෙවෙනි එකේ B+ එක 1 2 3 4 න් පිට ඉන්නවා නම් අපි එතෙන්ට මල්ටිමීටරේ තියලා මේක ග්‍රවුන්ඩ් එක. ඔයාලා දන්නවා 1 2 3 බලන්න ඔයාලට අර මම මේකෙදි පෙන්නන්න මේ ඉතින් බලන්න මේ B+ එකයි මෙන්න මෙතන තියෙන තුන්වෙනි එක ග්‍රවුන්ඩ් එකයි මේ දෙක මෙන්න මෙහෙම තිය ඔයාලට පේනනේ ෂෝට් එකක් තියෙන ග්‍රවුන්ඩ් එක. රයිට්. එහෙම ෂෝට් තියෙන්න බෑ. අපිට මේ මම අර ප්ලයි එක හයි කරලා දාවට පස්සේ තමයි මේ වීඩියෝ එක යට කරන්න මේ සිද්ධ වුනේ. 299 ඩී ප්ලයි එක අපි බලමු අතන කොහොමද වෙන්නේ. මේකෙදි වෙන්නෙත් මේ මේ B+ එක නේද? පොඩ්ඩක් ස්පොට් මාරුණා. මෙතන B+ එකේන තැන ඒකෙදිත් ඔයාලට මේක තියෙද්දිම චෙක් කරන්න පුළුවන්. ඒකයි මේ ග්‍රවුන්ඩ් එකයි අතර ඔයාලා බලන්න ෂෝට් වෙනවා. ඉස්සර ප්ලයි එක තියෙද්දි නම් B ෆඩක් එනවා. දැන් මේ හොඳ ප්ලයි එක දැයට පස්සේ B ෆඩක් එන්නේ නැහැ. ප්‍රතිරෝධකයක් පෙන්නනවා සාමාන්‍යයෙන් 360 වගේ. ඉතින් මේ ඒ කියන්නේ මේ ප්ලයි එක හොඳයි. මේක ෂෝට් නෑ. මේ ප්ලයි එක තමයි ෂෝට් ප්ලයි එක. මේක මම රිමූව්
කරා අලුතෙන් යෙදුවා වැඩේ සාර්ථකයි මේක ආවේ පැය දෙකකට ඊට පස්සේ ටීවී එක වැඩ කරා හොඳට වැඩ කරලා පැය දෙකකට පස්සේ තමයි මේ ලීඩේ ආ මේ ලීඩේ එන්න සැකයක් තිබුණා මට වරින් වර ටී එක වැඩ ගන්න ගමන් ටී ටී ගාන සද්දේ ඔන්නේ නැතුව ආවා ඒ කියන්නේ මේ ලීඩේ එන්න ලක්ෂණ තමයි පෙන්වලා තියෙන්නේ එතකොට ඔයාලා මේ වගේ ලීඩක් එනකොට චුට්ටක් හිතන්න ෆ්ලයි එක ෂෝට් කරන්න වෙන්නේ නැති කියලා ඉතින් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු वाला सब्सक्राइब करान बेल आइकन ने क्लिक करान ऑल बटन ने क्लिक प्रेस कर लिया गान इतनी यही है ना आई बोला।